හිත ආදර මිත්‍රවරුනි, මගේ ප්‍රතිවාදියාගේ කල්ලිය කපා දැම්ම දිව ආහාරය අපේ දූ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම උදෙසා නැවතත් වරක් ලබා දෙනවා. දිව ආහාරය අපි අනිවාර්යෙන්ම ලබා දෙනකොට පාසල් යන දූ දරුවන්ට එක නිලඳුන් කට්ටලේ නෙමෙයි, ඒක එක දවසක ඇඳහම ඊළඟ දවසේ අඳින්නේ මොකද්ද? ඒ නිසා නිලඳුන් කට්ටල දෙකක් අනිවාර්යෙන්ම ලබා දෙනවා. එතනින් අතර වෙන්නේ නැහැ. මගේ පියාණන්ගේ සිහිනයක්ව තිබුණු, නමුත් එතුමගේ අභාවය නිසා සැබෑ නොවුණු පාසල් දූ දරුවන්ට සපත්තු කුට්ටම ලබා දෙන එකත්, 44,00,000 පාසල් දූ දරුවන්ට මේ සහන තුනම ලබා දෙනවයි කියලා මම කියන්නට කැමතියි. හිතාදර මිත්‍රවරුනි, විශේෂයෙන්ම අපේ යවුන් පරපුර වෙනුවෙන් අපි අලුත් යුගයක් නිර්මාණය කරන්නට, නව යුගයක් කරා යන්නට අපි අලුත් වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම අපේ රටේ නවීන පන්නේ තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනකොට ජාත්‍යන්තර මට්ටමේ නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය තහවුරු කරන්නට අපි ඒ තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. එතනින් අතර වෙන්නේ නැහැ. හැම ප්‍රාලේ කොට්ටාසයකම තාක්ෂණ උද්‍යානයක් ආරම්භ කරනවා. එතකොට මිත්‍රවරුනි, නවීන තාක්ෂණය තුලින් දැනුමෙන් සන්නද්ධ වෙලා ඒ සමත් වෙලා එළියට එන යවුන් පරපුරට තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම තොරතුරු තාක්ෂණ උද්‍යානයට ගිහිල්ලා ඩිජිටල් ව්‍යාපාරය පටන් ගන්නට ඒ ඉඩමත් ලැබෙනවා. ඒ වගේම ඒ සඳහා රජයේ මැදිහත් වීමෙන් මූලික ප්‍රාග්ධනයක් ලැබෙනවා. දැන් තමුන්නාන්සලා බොහෝ දෙනෙක් ජංගම දුරකථන පාවිච්චි කරනවා. දැන් බොහෝ දෙනා නවීන පන්නේ ජංගම දුරකථන iPhone පාවිච්චි කරනවා. මේ රටේ ගොවිකම්කරු ධීවර බහුතර ප්‍රජාවක් නවීන තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගිහිල්ලා. එහෙනම් මිත්‍රවරුනි, ඩිජිටල් විප්ලවය අපි නැවතත් වරක් ආරම්භ කරනවා. ඒ ඩිජිටල් විප්ලවය ආරම්භ කරලා මහ පොළොවේ මේ විප්ලවය ක්‍රියාත්මක වෙනකොට හොර උපතා නැතිවරණ කොට්ටාසේ ඔබතුමන්ලා බොහොම වාසනාවන්තයි. තමුන්නාන්සලාට නවීන තාක්ෂණ විද්‍යාල කහට ගස් දිගිලියට ලැබෙනවා, ගලෙන් බිඳුළු වැවට ලැබෙනවා, හොර උපතා ලැබෙනවා, තුනක්ම ලැබෙනවා. තාක්ෂණ උද්‍යානත් හොර උපතානටත් ලැබෙනවා, කහට ගස් දිගිලියටත් ලැබෙනවා, ගලෙන් බිඳුළු වැවටත් ලැබෙනවා, තුනක්ම ලැබෙනවා. එනම් හිතාදර මිත්‍රවරුනි, මේ බල ප්‍රදේශයේ ජීවත් වන යවුන් පරපුරට ඩිජිටල් විප්ලවයේ ප්‍රතිලාභ ලබා ගැනීම උදෙසා අපි මේ ඩිජිටල් තාක්ෂණ විප්ලවයේ සිහිනය සැබෑ කරවන්නට අගනුවරින් ගමට ගෙන එනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතාදර මිත්‍රවරුනි, මම හෙලිකොප්ටරෙන් පැමිණියේ. ඒ හෙලිකොප්ටරය පතිත කරපු ක්‍රීඩාංගණයේ අසලම පෙර පාසලක් තියෙනවා. ඒ දූ දරුවනුත් හිටිය මම දැක්කා. මිත්‍රවරුනි, මම මේ කියන දේ හොඳට අවබෝධ කරගන්න. ඕනම පුද්ගලයෙකුගේ වැඩිම මොළේ වර්ධනය සිද්ධ වෙන්නේ ඉපදුණු දවසේ සිට අවුරුදු 5 දක්වා.
ළමා වෛද්‍ය විශේෂඥවරු පෙන්නලා තියෙනවා 70% 80% අතර මොළයේ වර්ධනය වෙන්නේ ඉපදුණු දවසේ සිට අවුරුදු 5 දක්වා. එතකොට පෙරපාසල් අධ්‍යාපනය සිද්ධ වෙන්නේ අවුරුදු 3 සිට 5 දක්වා. ලැජ්ජයි කියන්න, දරුවගේ මොළේ වැඩියෙන්ම වැඩෙන කාලේ අපේ රටේ තියෙන්නේ සල්ලි ගෙවලා පෙරපාසල් අධ්‍යාපනය. ඒ දුවා දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් කිසිම වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හරහා පමණයි ඔය එන්නත් ටික ත්‍රිපෝෂ ටික ලැබෙන්නේ. මම මේ ඔක්කොම දන්නවා මහ පොළොවේ සිටින පුද්ගලෙක් හැටියට. ඒ නිසා අපි තීන්දුව කරලා තිබෙනවා පෙරපාසල් ගුරුතුමියන්ලාට සහය පාලිකාවන්ලාට ගුරුතුමියන්ලාට කිසිම හානියක් අගතියක් සිදු නොවන ආකාරයට ඒ අයගේ වැටුප් දීමනා රජයෙන් ලබා දීලා අනිවාර්යෙන්ම පෙරපාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙනමම ශාලා සංකීර්ණ සහිතව මානව සම්පත් භෞතික සම්පත් ලබා දීලා පෙරපාසල් දුවා දරුවන්ට දිවා ආහාරයකුත් ලබා දීලා මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙරපාසල් 19000ම නිදහස් නිවහල් නොමිලේ පෙරපාසල් අධ්‍යාපනයේ බවට පත් කරනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, විශේෂයෙන්ම තමුන්නාසලට කියන්න කැමති අපේ ප්‍රතිවාදීන් අහන්න පුළුවන් කොහෙන්ද මේවා කරන්න සල්ලි කියලා. සල්ලි ඕන තරම් තියෙනවා. ප්‍රශ්නේ තියන්නේ සමහර සල්ලි යන්නේ අනවශ්‍ය දේවල් වලට. මම කියන්න කැමති 16 වෙනිදාන් පස්සේ ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් පාර්ලිමේන්තුවේ 225 දෙනාටවත් ඩියුටි ෆ්‍රී වාහන පර්මිට් නැත. ඒ ඔක්කොම දෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් ආයෝජනය කරන්නට. අපේ රටේ පුරුද්දක් තියෙනවා අලුත් ආණ්ඩු නිර්මාණය වෙන ගානට ජනාධිපතිතුමාගේ ඉඳලා අගමැතිතුමාගේ ඉඳලා මැති ඇමතිවරුන්ගේ ඉඳලා වාහන ගෙන්නන පුරුද්දක් මේ පහුගිය දශක ගණනාවෙම ක්‍රියාත්මක වුණා. 16 වෙනිදාන් පස්සේ අලුතෙන් වාහන ගෙන්නන්නේ නැත. ඒ ඔක්කොම සල්ලි ටික මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ආයෝජනය කරනවායි කියලා කියන්න කැමති. මේ ප්‍රතිපත්තියට ආදර්ශ එන්නේ වෙන කවුරුන්ගෙන්වත් නෙවෙයි, ජනාධිපතිවරයාගෙන්. මම ඔබතුමන්ලට කියන්න කැමති, මගේ කාලවකවානුව තුල ආයේ වෙඩි නොවදින වාහන හෝ වෙඩි වදින වාහන මම මට ගෙන්න ගන්නේ නැත. මම මිත්‍රවරුනි, ඔය මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ වෙඩි නොවදින වාහන අස්සේ යන්න. මම එහෙම ගියොත් මමයි තමුන්නාන්සලා යතර දුරස්ත භාවය ඇති වෙනවා. එහෙම හරියන්නේ නැහැ. වාහනේ යනකොටත් මට අර කණ්ණාඩිය පහත දමලා තමුන්නාන්සලාට අත ගැනීමේ නිදහස මට තියෙන්නට ඕන. ඒ නිසා යකඩ කූඩු වලට මම හිර වෙන්නේ නැහැ ජනාධිපතිවරයා හැටියට. මම මිත්‍රවරුනි, මට තාත්තා පුරුදු කරලා තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඉපදෙන්නෙත් මහ ජනතාව අතර, ජීවත් වෙන්නෙත් මහ ජනතාව අතර, මිය යන්නෙත් මහ ජනතාව අතර. මම බියගුල්ලෙක් නෙමෙයි. ඒ නිසා මිත්‍රවරුනි, මම ඔබතුමන්ලට කියන්න කැමතියි, මෙදා පොටේ බිහි වෙන ආණ්ඩුවල සමාජිකයොන්ට සුරසප විඳින්න හම් වෙන්නේ නැහැ. දුෂ්කර ක්‍රියාව පටන් ගන්නෙ මගෙන්. උදේ 4ට මම පටන් ගන්නේ. රෑ වෙනතෙක් මේ රටේ ජනතාවටත් රටටත් ඓතිහාසික
විප්ලවීය සංවර්ධනය මේ සජිත් ප්‍රේමදාස ගෙනේනවා. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, මට දැන් අවුරුදු 52යි. මට හොඳ හයියක් තිබෙනවා. මට හොඳ ජවයක් තිබෙනවා. මා සතුව හොඳ ප්‍රතිපත්ති තිබෙනවා. මගේ ප්‍රතිපත්ති තුල මිත්‍රවරුනි පෞල් වාදය නැහැ. මගේ ප්‍රතිපත්ති තුල පෞලකට ගෑවුණු කෙනෙක් පැත්ත පලාතක ගන්නෙත් නැහැ. රාජ්‍ය කරණය තුල, රාජ්‍ය පාලනයේ, රාජ්‍ය සේවයේ තුල. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, මෙදාපාර රජයක් පිහිටවනකොට හැමෝම ලෑස්ති වෙන්නට ඕන. පාලකයෝ හැමෝම ලෑස්ති වෙන්නට ඕන. තමුන්නාන්සේලා නෙවෙයි, තමුන්නාන්සේලා සුරසැප විඳ ඕන අපි. පාලකයෝ ලෑස්ති වෙන්නට ඕන. දුක් විඳලා, මහන්සි වෙලා, කඩිසර වෙලා පොදු ජනතාව අතරම ඉඳගෙන තමුන්නාන්සේලාගේ සංවර්ධන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න. මිත්‍රවරුනි, හොරෝපතානේ ජනතාවනි, ජාතික ආරක්ෂාව මේ රටේ ස්ථාපනය කරන්නට, නීතිය හා සාමය සුරකින්නට සරත් ෆොන්සේකා සෙන්පතිවරයාට ඒ වගකීම අපි බාර දෙනවා. මම කිසිම තනතුරක් බාර දෙන්නේ යාළු හිතවත් කමමට නෙවෙයි, කුසලතාවයට, දක්ෂතාවයට, නිපුණත්වයට. හොඳ වැඩකාරයොන්ටයි මම වගකීම් බාර දෙන්නේ. එහෙනම් අලුත් ආණ්ඩුව තුල ගසා කාපු, හොරා කාපු, මංකොල්ල කාපු, අල්ලස් ගත්තු, වැරදි දේවල් කරපු කිසිම කෙනෙකුට ඉඩක් නැතේ කියන එක මම කියන්න කැමතියි. දැන් මිත්‍රවරුනි, මම යෝජනා කරා මගේ හිතවත් ප්‍රතිවාදී අපේක්ෂකතුමාට මේ ප්‍රතිපත්ති ගැන, මේ වැඩපිළිවෙල ගැන, මේ දර්ශනය ගැන සජිත් එක්ක විවෘත විවාදයකට එන්නේ කියලා මම ඉල්ලීමක් කරා. දැන් ඉල්ලීම මං හිතන්නේ සති දෙකක් පනලද කොහෙද? තාම උත්තරයක් නැහැ. මන් දන්නේ මොකද්ද හේතුව කියලා. මිත්‍රවරුනි, මම එකක් කියන්න කැමතියි. මේ සජීවී විවාදයේ යනකොට බොහොම හොඳයි. ඒ මොකද, එතකොට අපේ නාලිකා හැමෝටම පෙන්වන්න වෙනවා පුළුල් චිත්‍රය. දැන් පෙන්වන්නේ මේ කෑල්ල විතරයි. අර දෙපැත්තේ කියවන කණ්ණාඩි දෙක පෙන්වන්නේ නැහැ. ඒව හංගනවා. ඒ හංගන පච වාහිනී මොනවද කියලා ඔබතුමල්ලාම දන්නවා. ඒව තමුන්නාන්සේලා දන්නවා. ඒ නිසා මම කියන්න කැමති, තනියම විවාදයට එන්න බැරි නම් අපේ හිතවත් හිටපු ජනාධිපති අයියවත් ඕන්නම් කැන්දන් එන්න, මං තනියම එන්නම්, ප්‍රශ්නයක් නැහැ. එහෙමත් බැරි නම් මම කියනවා මගේ ප්‍රතිවාදී හිතවතාගේ මුළු පවුල් ගහම අරගෙන එන්න. නරගද මිත්‍රවරුනි, හොර උපතාන ආශ්‍රයෙම මේ විවාදේ කරොත් මොකෝ කියන්නේ? හොඳයි නේද? මෙහෙම එලිපිට එලිපිට හැංගෙන්නේ නැතුව මම තරිම කැමති. ඕන්නම් එතුමට හෙවණ ඉන්න පුළුවන්, මං අහුවේ ඉන්නම්. මට අහුවක් පුරුදුයි, හැමලේම පුරුදුයි. හිතාදර මිත්‍රවරුනි, මම එහෙනම් කියනවා මගේ ප්‍රතිවාදියාගේ පවුල් ගහේ 10,000ද ඉන්නේ, 15,000ද ඉන්නේ, 20,000ද ඉන්නේ. එක්කෝ එන්න ගලෙන් බිඳුළු වැවට, එක්කෝ එන්න හොර උපතානට, එහෙම නැත්තම් අපි කරමු කහට ගස්සි ගෙලියම. ඕන තැනකට මං ඔට්ටුයි. ඔබතුමා එන්න 20,000ක් 30,000ක් එක්ක. රණසිංහ ප්‍රේමදාසගේ ජානවලින් පෝෂණය වුණු සජිත් ප්‍රේමදාස එන්නේ
තනියමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මගෙන් කවුරුත් ප්‍රශ්නයක් අහනකොට මම නම් කියන්නේ නැහැ, අනේ ඇයි මගෙන් අහන්නේ, මේගොල්ලොන්ගෙන් අහන්නකො අනේ. මම එහෙම කියන්නේ නැහැ. අපි කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒ නිසා මිත්‍රවරුනි, මේට වැඩිය දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. හැබැයි මම වචනයක් කියන්න ඕනේ දේශප්‍රේමීත්වය ගැන. මගේ ප්‍රතිවාදී අපේක්ෂකතුමා විදේශීය මාධ්‍ය වේදිනියක් ප්‍රශ්න කරනකොට අමුතුම උත්තරයක් දුන්නා. අපේ ත්‍රිවිධ හමුදාවට, යුද හමුදාවට චෝදනාත්මක ප්‍රශ්නයක් එල්ල වෙනකොට අපේ හිතවත් අපේක්ෂකතුමා එක පාරටම කිව්වා, යුද හමුදාව මගේ යටතේ නෙවෙයි තිබ්බේ, යුද හමුදාව මගේ අයියා යටතේවත් නෙවෙයි තිබ්බේ, ඔක්කොම කරේ හමුදාපතිතුමයි කිව්වා. සත්‍යය ජයග්‍රහණය කරා. එහෙනම් මිත්‍රවරුනි, අවුරුදු 10ක් මුළුල්ලේ රටට කරපු බොරුව හෙළි වුණා. ප්‍රතිවාදියම කිව්වා හමුදාපතිතුමා තමයි ඔක්කොම කරේ කියලා. ඔක්කොම කරේ කියන්නේ යුද්ධේ දිනුවෙත් මම පත් කරන ආරක්ෂක නීතිය හා සාමය යමති ෆීල් මාෂල් සරත් ෆොන්සේකායි කියන එක මම මතක් කරන්න කැමතියි. එහෙනම් අපිට ඊළඟට මුලතිව්, ඉන්පසු කන්තල කන්තලේ, ඉන්පසු මැදිරිගිරිය, ඉන්පසු මින්නේරිය, අවසාන වෙන්නේ මහියංගනේ. රැස්වීම් 6යි. බය වෙන්න එපා, මට මහන්සි නෑ. පොඩ්ඩක් හරි තෙහෙට්ටුවක් තිබ්බොත් තමුන්නාන්සලා දකින්නකොට මට අමුතුම පණක් එනවා. මිත්‍රවරුනි, මට පොදු ජනතාව මගේ අමූර්තයයි අමූර්තයයි පුදුම හයියක් ඇඟට එන්නේ, පුදුම ශක්තියක් එන්නේ. එහෙනම් මිත්‍රවරුනි, මම එක ඉල්ලීමක් කරනවා. අද මේ රැස්වීමෙන් පස්සේ හොරවපුතාන මැතිවරණ කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුනේම වසමක් වසමක් පාසා, කුඩා ගම්මානයක් ගම්මානයක් පාසා තමුන්නාන්සලාගේ සංවිධායක සහිඳු මැතිතුමත් සමග, ඒ වගේම අනුරාධනායක මැතිතුමත් සමග, අපේ ඇමතිතුමන්ලත් සමග, අපේ මන්ත්‍රීතුමන්ල දෙපළක් ඉන්නවා, ඉෂාක් සහ චන්නිම ඇමතිතුමයි ඇමතිතුමියයි. ඒ කණ්ඩායමත් එක්ක ගමින් ගමට දොරින් දොරට ගිහිල්ලා හැම ගෙදරකටම ගිහිල්ලා ජාතියාගම් කුලවල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව හැම දෙනාම එකතු කරගෙන 16 වෙනිදා වෙනකොට මිත්‍රවරුනි, හොර උපතාන ආසනයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න මම ඔබතුමන්ලට කියනවා. මේ අවස්ථාව මට දෙන්න හොර උපතානේ විතරක් නෙවෙයි, මුළු රටේම හැම පවුලක්ම හැම පුරවැසියෙක්ම ශක්තිමත් කරලා ඓතිහාසික තේජස්වන්ත සද්දන්ත ශ්‍රී ලංකාව බිහි කරන්නට ඔබ සියලු දෙනාගේම හයිය ලබා දෙන්නේ කියමින් සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මන් නිහඬ වෙනවා.